පහුගිය සතියේ කිව්වා වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන් වෛද්‍ය ආඥාපනත වෛද්‍ය ආඥාපනත අවුරුදු 90කට වඩා පැරණි පනතක්. එතකොට මේ අවුරුදු 90කට තුල ස්ථාපිත වෙලා තිබිච්ච පනත කමිටුවක් දාලා දවස් 20ක් ඇතුළත සම්පූර්ණයෙන්ම පනත අහෝසි කළා. අලුත් පනතක් ගෙන එන්නට උත්සාහ කරන රාජසේනරත් ඇමතිතුමාගේ අත්නොමතික වැඩපිළිවෙල සම්බන්ධයෙන් රට දැනුවත් කරන්න, මහ ජනතාව දැනුවත් කරන්න, දේශපාලන අධිකාරී අධිකර ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරී දැනුවත් කරලා ඒ ක්‍රියාමාර්ග මොනවාද ඉදිරි ක්‍රියාමාර්ගයට ඉරෙහිව අපි ගන්න කියන එක තීරණය කරන්න තමයි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අපි ජනාධිපතිතුමාට ඉතාම පැහැදිලිව එතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට බොහොම පැහැදිලිව දන්නවා රටකට වෛද්‍ය සභාව කොයිතරම් වටිනවද, ඒ වෛද්‍ය සභාව යටතේ වෛද්‍ය ආඥාපනත යටතේ වෛද්‍ය සභාවක් කටයුතු කරන එක කොච්චර වටිනවද කියන එක. එතකොට අපිට පහුගිය දා පුවත්පත් දැන්වීම හරහා අපි දැක්කා රාජසේනරත් ඇමතිවරයා පවතින වෛද්‍ය ආඥාපනත සම්පූර්ණයෙන්ම අයින් කළා. නව පනතක් ගෙනීම සඳහා අරගෙන තියෙන උත්සාහය. එතකොට අපි ජනාධිපතිතුමාට එතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා හොඳින් දන්න කාරණයක් මතක් කළා. මුලින්ම පටන් ගත්ත ලිපිය ඒ තමයි සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට ජනාධිපතිතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට හොඳින්ම දන්නවා වෛද්‍ය ආඥාපනතේ මූලික කාර්යභාරයන් දෙකක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කිරීම, ඊට අමතරව වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම. මේ දෙකම ආරක්ෂා කරන්නේ මොකටද කියන එක රටට ඉතාම පැහැදිලි. මොකද අපි පහුගිය සයිටම් අර්බුදයේ හමුවේදී ඉතාම පැහැදිලිව කිව්වා මේ සියල්ල අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගන්න. වෛද්‍ය වෘත්තිය ප්‍රමිතිය ආරක්ෂා කළොත් ගුණාත්මක භාවයේද වෛද්‍යවරු රට තුල ඉන්නවා කියලා සහතික කිරීම හරහා වෛද්‍ය සභාව කරන්නේ අවසානයේදී රෝගී ජනතාවට සාධාරණ ඉෂ්ට වෙනවා කියන එක සහතික කරන එක. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහතික කිරීමත් ඒ වගේම තමයි. අවසානයේදී එතනින් බිහි වෙන වෛද්‍යවරයා ප්‍රමිතියුක්ත වෛද්‍යවරයෙක් වීම හරහා අවසානයේදී සාධාරණ ඉෂ්ට වෙන්නේ රෝගී ජනතාව. එතකොට මේ පවතින වෛද්‍ය ආඥාපනත ඉතාමත් පැරණි කියන සාධකය මුල් කරගෙන වෛද්‍ය සභාවේ වෛද්‍යවරු නොවන අය පත් කළ යුතුයි. වෛද්‍යවරු නොවන අය නොසිටීම නිසා රෝගීන්ට බලවත් අසාධාරණයක් වෙනවා. ඒ නිසා අලුතෙන් පනතක් නිර්මාණය කළ යුතුයි කියන ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යතුමා මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒකේ පසුබිම ආරම්භ බැලුවොත් එහෙම ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යතුමාට කලින් මේ සම්බන්ධයෙන් රටට අදහස් ඉදිරිපත් කළේ ඔය රාජ්‍ය නවන සංවිධාන කිහිපයක නියෝජිතයෙක්. එහෙම නැත්නම් අපි හොඳටම දන්න මේ රටේ මේ අපි මේ කතා කරන හර පද්ධතියින් සම්බන්ධයෙන් විරුද්ධව කතා කරලා තියෙන ස්ථාවර පද්ධතියින් මේ විදිහට ඉදිරියට යා යුතු නැතයි කියලා විශ්වාස කරන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ්, ඒ වගේම කුසල් පෙරරා වගේ තමන් ජනමාධ්‍යවේදීන් කියලා හඳුන්වා ගන්න මේ සමහරක් දෙනා විසින් තමයි මේ අදහස මුලින්ම කිව්වේ. ඒතොර අපිට මේ දක්වා මේ සමහරක් දෙනා මේ විදිහට කිව්වා වුණාට ඇත්තටම මේ වෛද්‍ය ආඥාපනතහරා රෝගීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. මේ වෛද්‍ය ආඥාපනත අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක්ද? එහෙමනම් මේ බාධාව තියෙන්නේ වෛද්‍ය ආඥාපනතේ කොයි කොයි තැන්වලද? මේ කියන කාරණා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විද්වත් කතිකාවක් ආරම්භ වෙලා නැහැ. ඒ නිසා අපි රජ වෛද්‍යාලික සංවිධානයට දැඩි ලෙස විශ්වාස කරනවා. මුලින්ම අපි කරන්න ඕනේ මේ පනත තුළ තියෙන අඩු ලුහුඩුකම් මොනවද කියලා අඳුනගන්න එක. ඒක විද්‍යාත්මක ක්‍රමයකට විය යුතුයි. එහෙම නැතුව රවි කුමුදේශ් කියන විදිහට, එහෙම නැත්නම් ඔය කියන කුසල් පෙරරා වගේ අය කියන නිසා ඒක කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒතර වෛද්‍ය ආඥාපනත වෙනස් විය යුතුද නැද්ද කියන එක සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක ශක්්‍යත අධ්‍යයනයක් සිදු විය යුතුයි. එහිදී විශේෂයෙන්ම සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් සැලකිල්ලට අරගෙන පාර්ශ්වකරුවන්ගේ එකඟතාවය සහිතව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතෙන්දී මහජනතාවගේ අදහස් ලබා ගැනීම ඉතා වැදගත් කියලා අපි රජයේ වෛද්‍යාලය සංවිධානයේ විශ්වාස කරනවා. තොර අදාළ වෛද්‍ය ආඥාපනත අපි මේ කතා කරන පනත අවුරුදු 90ක් තිස්සේ අපේ රටේ වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය රැකගන්න මුල් වෙලා තිබිච්ච බේස්මන්ට් එක. එහෙම නැත්නම් පදනම තමයි වෛද්‍ය ආඥාපනත. තොර ඒ හරහා තමයි අපේ රටේ වෛද්‍ය වෘත්තිය තුල ජාත්‍යන්තර ප්‍රමිතිය සහතික කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට බැරි වෙලාවක් අපි ජනාධිපතිතුමාට මතක් කරලා සිටින්නේ බැරි වෙලාවත් රාජසේනාරත් ඇමතිවරයාගේ මේ උත්සාහය හරහා වෛද්‍ය ආඥාපනත මුළුමනින්ම උල්ලංඝනය කළා, එහෙම නැත්නම් අහෝසි කළා, නිෂේධනය කළා, කටයුතු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ හරහා මෙතෙක් අපි ලබාගෙන තියෙන ජාත්‍යන්තර ප්‍රමිතියට, ජාත්‍යන්තර ගුණාත්මක භාවයට එල්ල වෙන්න පුළුවන් තර්ජනය හරහා
අවසානයේදී රෝගී ජනතාවට තමන් ජීවිත ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ගුණාත්මක භාවය සෞඛ්‍ය සේවාවෙන් විඳ වැටෙන්න පුළුවන් කියන බරපතල කාරණා. ඒතර මේ අවධානම අපිට ලේසියෙන් බැහැර කරන්න බෑ. ඒතර ඒ නිසා අපි ජනාධිපතිතුමාට මතක් කරලා සිටියා අද දවස තුල විශේෂයෙන්ම රාජසේන රත් ඇමතිවරයාගේ පහුගිය ක්‍රියාකලාපයේ දිහා බැලුවාම ਉਹ දිගින් දිගටම උත්සාහ කරලා තියෙන්නේ වෛද්‍ය සභාව අකර්මණ්‍ය කරන්න. ਉਹ දිගින් දිගටම උත්සාහ කරලා තියෙන්නේ වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය වෙන පරිදි කටයුතු කරන්න. ඒතර ඉතිහාසයේ කිසිම කාලයක මේ වගේ සෞඛ්‍ය අමතරේ පහළ වෙලා නැහැ. ඒතර මේ රාජසේන රත් ඇමතිතුමා නිදහසෙන් පස්සේ එහෙම පහළ වෙච්ච එකම සෞඛ්‍ය අමතිවරයා විදිහට අපේ ඉතිහාසයට යක් වෙනවා කියන එක අපි අතිගරු ජනාධිපතිතුමාට මතක් කරලා දෙන්න කැමතියි. එකට අවශ්‍ය කරන උදාහරණ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව දන්නවා මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යවරයා කොයි විදිහට කටයුතු කරමින් ඉන්නේ කියලා. අපි 1 2 3 කියලා කිව්වොත් එහෙම අපිට කාරණා ලයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහින් වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥාපනිතට විරුද්ධව aran තියෙන පියව. ඒ හරහා රටේ සෞඛ්‍ය පද්ධතියට වෙලා තියෙන හානිය මොකද්ද කියලා අපි කියලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය දෙයක් තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්න බාර දීලා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සියලු පාර්ශ්ව එකඟවලා සකස් කරපු අවම ප්‍රමිතිය ඒ ප්‍රමිතියත් හැල්ලු කළා. ඒ හැල්ලු කර ප්‍රමිතියවත් අඩුම ගාණේ එළියට එන එක වළක්වලා තියෙනවා පාර්ලිමේන්තුව තුන. ඒතර ඒ සඳහා වාක්‍ය යුත් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගැනීම අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලා ඉතාම කනගාටුදායක තත්ත්වයක්. තොර අපි මේකේ පිටිපස තියෙන්නේ මොකද්ද කියලා කතාව අපි ගත්තොත් එහෙම අපි පැහැදිලිවම දැක්ක සෞඛ්‍ය අමාත්‍යවරයා සයිටම් අර්බුදයේ සම්බන්ධයෙන් කොතනද හිටියේ කියලා එතුමාගේ සයිටම් හිතවාදී මතවාදී අපි දැක්කා. එතකොට මේ සයිටම් කියන එක අද පාර්ලිමේන්තුව විසින්ම තීරණය කරලා තියෙනවා අහෝසි කළ යුතු ප්‍රමිතියෙන් තොර ගුණාත්මකභාවයේ නැති ආයතනයක් කියලා. එතකොට නමුත් සයිටම් කියන වගේ ගුණාත්මකභාවයෙන් තොර ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු බිහිකරන ආයතන නැවත රට තුල ස්ථාපිත වෙන එක වළක්වා ගන්න නම් පැහැදිලිවම අත්‍යවශ්‍ය වන දෙයක් තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත වෙලා තියෙන්නේ. එතකොට රාජසේන රත්නගේ මහා ව්‍යාපෘතිය තියලා තියෙනවා නම් තවත් සයිටම් වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන 10ක් 15ක් තව රට තුල බිහි කරන්න ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නැතිකම. එතකොට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් වුණොත් රාජසේන රත්න තමගේ කටින්ම කියලා තියෙන සයිටම් වගේ තවත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන 5ක් 10ක් දාන එක ඉබේම නිෂේධනය වෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ මොහොතේ අධිකරණ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම විශේෂයෙන්ම අවශ්‍යයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්න. අපි පහුගිය සතියේ පහුගිය දවස්වල බදාදා දිනේක අපි තුන්වෙනිදා හමු වුණා අධිකරණ ජනාධිපතිතුමා. එතනදීත් අපි ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමාට කිව්වා මේක කිසිසේත් පිළිගන්න බැරි තත්ත්වයක්. ඉතිහාසයේ කිසිම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් නොකරපු දෙයක්. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියේ පහුගිය අවුරුදු 10ට වැඩි කාලය තුල දිගින් දිගටම ගැසට් හරහා පාර්ලිමේන්තුවෙන් එළියට එන එක වළක්වලා තියෙන රාජසේන රත් ඇමතිවරයා කියලා හැන්සා ද්වාර්තා අධ්‍යයනය කළාම බොහොම පැහැදිලිව පේනවා. නිමල් සිරිපාල සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න කාලේ ගේන්න උත්සාහ කළා. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යතුමා විදියට ඉන්න කාලේ ගේන්න උත්සාහ කළා 2006 අවුරුද්දෙන් පස්සේ. නමුත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණ නැත්තේ විවිධ හේතු දක්වමින් රාජසේන රත් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ විවිධ භූමිකා රඟ දක්වමින් මේ සම්බන්ධයෙන් අරංගික ක්‍රියාමාර්ග කියලා අපිට පැහැදිලි සාකච්ඡා ඔප්පු කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හැන්සා වාර්තා තියෙනවා. ඒතර ඒ වගේම ඉතාම පැහැදිලිව අපි ජනාධිපතිතුමාට කියලා තියෙන කාරණේ තමයි වෛද්‍ය සභාව සකස් කරමු තාක්ෂණික වාර්තා. ඉතිහාසයේ හිටපු හැම සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ම එතුමාගේ අස්සන තියලා වෛද්‍ය සභාව දුන්න වාර්තාවට අසං කළා. ඒ වාර්තාව නීත්‍යානුකූල වාර්තාවක් බවට පත් කරපු එක තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු මේ ඉතිහාසයෙන් පස්සේ දිගටම කළේ. නමුත් අපි දැක්ක ඉතිහාසයෙන් පස්සේ පළවෙනි වතාවට තමන්ට උපදෙස් දෙන්න ඉන්න වෛද්‍ය සභාව සකස් කරලා දෙන තාක්ෂණික වාර්තාවට අස්සම් කරන්නේ නැති රටට සාපයක් වෙච්ච සෞඛ්‍ය අමාත්‍යවරු. ඒතර අද අපිට පේනවා ඒක සාපේ ප්‍රතිඵල. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි ජනාධිපතිතුමාට කිව්වේ වෛද්‍ය සභාවේ තාක්ෂණික වාර්තා සඳහා අස්සර නොයෙදීම තුල වෛද්‍ය සභාව හැල්ලුවට ලක් කිරීම හරහා වෙලා තියෙන හානිය මොකක්ද කියන්නේ. ඒ වගේම අපි දැක්ක පහුගිය සයිටම් නඩු කටයුතු වලදී වෛද්‍ය සභාව දරපු ස්ථාවරයට සම්පූර්ණ තමන්ට උපදෙස් දෙන්න පිටවල තියෙන වෛද්‍ය සභාව උපදෙස් පිළිපදින්නේ නැතුව සයිටම් එකේ උපදෙස් පිළි අරගෙන තමන් රජයේ නීතිඥවරයාට කියනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියාට කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ ස්ථාවරයට පිටින් ගිහලා තමන්ගේ ස්ථාවරය දක්වන්න කියලා. මේ හරහා වෛද්‍ය සභාව සම්පූර්ණයෙන්ම හැල්ලුවට ලක් කළා. අවසානයේදී වෛද්‍ය සභාවට සිද්ධ වුණා සයිටම් නඩුවේදී පෞද්ගලික නීතිඥ මාතෘන්ගේ උදව් ගන්න වෛද්‍ය ආඥාපනතියත් කටයුතු කරන වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් රජයට
සම්බන්ධතාව තියෙන ආයතනයක් පාර්ලිමේන්තු පනතෙන් ස්ථාපිත කරපු ආයතනයක් එතකොට ඒ ආයතනයට සිද්ධ කළා රජයේ නීතිඥයාගේ පිටපතක් නැතුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උදව් දෙන්නේ නැතුව එතෙන්ට පෞද්ගලික නීතිඥයාගේ සහාය ගන්න තැනට රාජසේනාර්ථ ඇමතිවරයා තල්ලු කළා ඒ නිසා මේ සියලු කාරණා අපි මේ කාරණා දෙක තුන විතරක් සලකලා බලුවා මෙතන තියෙන බැරෑරුම් ප්‍රශ්න අපිට තේරෙනවා එතකොට ඊටාම් පැහැදිලිව වෛද්‍ය සභාවේ පුරප්පාඩු වෙලා තියෙන තනතුර පුරප්පාඩු කළා නැහැ වැඩිම කාලයක් වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ පුරප්පාඩු වෙලා තියෙනවා වැඩිම කාලයක් වෛද්‍ය සභාවේ ලේකකාධිකාරී ධූරයේ නොමැතිව කටයුතු කරන සිද්ධ වෙලා තියෙනවා වැඩිම කාලයක් වෛද්‍ය සභාවට ඡන්දයෙන් ප්‍රතිතු නිලධාරීන් පත් කරන්නේ නැතුව වෛද්‍ය සභාවේ සංගීතය විකෘති වෙලා ඉස්සරහට යන සිද්ධ වෙලා තියෙනවා වෛද්‍ය සභාවේ ඡන්ද පවත්වන ක්‍රමවේදය ගැසට් කරන්නේ නැතුව ඉන්නවා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරණ අත්නොමතික ලෙස වෙනස් කරලා පාර්ලිමේන්තු 50% රාජ්‍ය සේනාරත් ඇමතිවරයා විසින් දිගින් දිගටම කරගෙන යනවා ඒ නිසා මේ ස්වාධීන ව්‍යුහයන්ට වෙන බලපෑම ඒ වගේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුව සනාථ කරලා තියෙන වංචනික සයිටම් ආයතනයේ වෙනුවෙන් කිසිදු ලැජ්ජාවකින් තොරව පෙනී සිටීම මේ ආදී තීන්දු తీරණ. ඒ වගේම තමයි අපි දැකපු දේ තමයි වෛද්‍ය සභාවට දේශපාලනික බලපෑම් දේශපාලනික පත්වීම් කිරීමේදී කිසිම හිලිකිතයක් විලි ලැජ්ජාවක් නැතුව කටයුතු කරපු එකම ඇමතිවරයා තමයි සෞඛ්‍ය ඇමතිවරයා. කිසිදු සෞඛ්‍ය ඇමතිවරයෙක් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයාව වෛද්‍ය සභාවට තමන්ගේ නියෝජිතයා විදිහට පත් කළ යවුවේ නැහැ. තමන්ගේ දේශපාලන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න රෝහල් අධ්‍යක්ෂකවරුන්ව තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ තමන්ට උදව් කළයි කියන වෛද්‍යවරුන්ව වෛද්‍ය සභාවට යවලා ඒ බව හිරිකිතයක් නැතුව ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධිය කියන ඇමතිවරයෙක් බවට රාජසේනාරත් ඇමතිවරයා පත් වුණා. බොහොම කෙටියෙන් කිව්වොත් එහෙම වෛද්‍යවරයෙක් වීමට තියෙන අවම සුසුකම අත්නොමතික ලෙස හැල්ලු කරලා කටයුතු කරනට අමතරව වෛද්‍ය සභාවට සෞඛ්‍ය ඇමතිවරයා විදිහට කරන්න පුළුවන් සියලුම බලපෑම් කරන්න වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වය අවුල් කරන්න සංගීතීය විකෘති කරන්න වෛද්‍ය සභාව අකර්මණ්‍ය කරන්න රාජසේනාරත් ඇමතිවරයා පැහැදිලිවම කටයුතු කරනවා කියන එක තමයි අපි ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි මම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒතර ඒ සඳහා රාජසේනාරත් ඇමතිවරයා කවවද ඉත්තන් විදිහට පාවිච්චි කරන්න කියලා අපි පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ අනුව මේ සියලු කාරණා හමුවේ අපි ජනාධිපතිතුමාට මතක් කළා දෙනවා. ඔබතුමා අතිගරු ජනාධිපතිතුමා විදිහට සෞඛ්‍ය ඇමති ලෙස රාජසේනාරත් ඇමතිවරයාව පත් කරනකොට යම් විශ්වාසයක් ඔහු කෙරෙහි තියෙන්නේ නැති. නමුත් අපි සිහිපත් කරනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් වෙන සමහර මූල්‍යමය ගනුදෙනු එහෙම නැත්නම් වැරදි ආයුධ ව්‍යාපාර කිරීම වැනි චෝදනා නිසා මීට කාලකට ඉස්සෙල්ලා උසාවියේ ඉදිරියේ වරදකරු වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අහිමි වෙච්ච පුද්ගලයෙක් තමයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා. ඒතොර ඒ පිළිවදවත් තකන් නැතුව ඔබතුමා යම් විශ්වාසයක් ඇතුව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයාව පත් කළේ. ඒතොර මේ පත් කිරීම කරන මොහොතේම ඔබතුමාට යම් විශ්වාසයක් තිබුණා රටේ බහුතරයක් දෙනා විශේෂයෙන් වෛද්‍ය සේවාවට සම්බන්ධ දෙනා රාජසේනාරත් ඇමතිවරයාගේ ක්‍රියාකලාපයේ ඔහුගේ චර්යාව පිළිබඳ යම් අවබෝධයක් ඇතුව අධ්‍යයනය කරපු දෙනා බලාපොරොත්තු වුණා මේ පත් කිරීමත් එක්ක මේ විදිහේ විනාශයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙයි කියලා. අද ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙමින් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා නව වෛද්‍ය ආචාපනත සකස් කිරීම සඳහා පත් කළ තියෙන කමිටුවේ ව්‍යුහය ගත්තා. අපිට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න ඕන. මේ කමිටුව තුළ වෛද්‍ය සභාවේ සභාපතිවරයා නැහැ. වෛද්‍ය සභාවේ ලේකකාධිකාරීවරයා නැහැ. ඇයි ඒ තනතුරු මේ වෙනකොට පුරප්පාඩු. ඒ තනතුරු හිස්. ඒතොර වැඩ බලන තනතුරු තියාගෙන පස් දෙනෙක්ගේ කමිටුවක් පත් කළා. Tamanට අවනත වැඩ බලන පත්වීම් හරහා මේ තමන්ගේ අවශ්‍යතාවය රාජ්‍ය නවන සංවිධාන වල අවශ්‍යතාවය දේශ විශේෂ බලවේග වල අවශ්‍යතාවය ඉෂ්ට කරන්න රාජසේනාරත් මේ ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු විය යුතුයි කියන තැන රජ වෛද්‍යාරික සංගමයේ විදිහට ඉන්නවා. ඒතර මේ වෘත්තීය ප්‍රධාන පාර්ශවකරුවන් කාගේවත් නියෝජනයක් මේක තුල නැහැ. අඩුම ගානේ පීඨාධිපතිවරුන්ගේ නියෝජනයක් නැහැ. වෛද්‍ය සභාව තුල පීඨාධිපතිවරු 8 දෙනෙක් ඉන්නවා. දොරේ රාජසේනාරත් ඇමතිවරයා පරිස්සම් වෙලා තියෙනවා මේ කමිටුවට පත් කිරීමේදී පීඨාධිපතිවරු එක්කෙනෙක්වත් ඒ කමිටුවට පත් නොකරන. ඒ වගේම තමයි වෛද්‍යවරු සමස්ත වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් පත්වන නියෝජිත කිසි කෙනෙක් මේ කමිටුව තුළ නැහැ. ඒතොර ඉතාම පැහැදිලිව මේ කමිටුව රාජසේනාරත් ඇමතිවරයාට අවශ්‍ය විදියට තමන්ගේ හසුරවන්න පුළුවන් වැඩ බලන පත්වීම් වලින් සමන්විත කමිටුවක් බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒතොර දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් අපි අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. විවිධ හේතු විදිය දක්වා මේක ප්‍රමාද කරලා තියෙනවා.
සමස්ත නව පනත මේ සම්පූර්ණ පනත ඉවත් කළා වෛද්‍යාඥයන් සම්පූර්ණයෙන්ම අහෝසි කළා මේ දශක කිහිපයක් තිබිච්ච වෛද්‍යාඥයන් පනත දවස් 20 වෙනස් කරන්න යනවා. ඒතොර දවස් 20 කින් මේක කරන්නේ කොහොමද කියන එක මහජන අදහස් කොහොමද ගන්න? මහජනතාවගේ අදහස් ගන්න කමිටුව කොහෙටද යන්නේ? ඒ සඳහා මොනවද තියෙන සීමාවන්? ඒ සඳහා මොනවද ක්‍රමවේද? ඒ කිසිවක් ප්‍රකාශයට පත් වෙලා නැහැ. පුවත්පත් දැන්වීම දාලා දවස් 20ක් දෙන්න. ඒතොර මේ හරහා අපිට පේන්න තියෙනවා මොකද්ද මෙයාගේ අරමුණු කියන්නේ. ඒතොර මේ සමස්ත චිත්‍රය දිහා අපිට බැලුවාම අපි ජනාධිපතිතුමාට ඉතාම පැහැදිලිව කිව්වේ වෛද්‍ය වෘත්තිය විනාශ කිරීමේ ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙලකට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවේශ වෙලා ඉන්නවා. මේ වැඩපිළිවෙල පිටිපස්සේ තියෙන මොකද්ද කියලා හොයලා බලන එක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වගේම සෞඛ්‍ය අමාත්‍යවරයව තනතුරට පත් කරපු ඒ සඳහා වගකී යුතු රටේ නායකයා වන අතිගරු ජනාධිපතිතුමාගේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඉතාම පැහැදිලිව දේශීය හෝ විදේශීය කවර හෝ බලවේගයක් මේ සඳහා මේ පිටිපස්සේ ඉන්නවයි කියන එක අපිට පැහැදිලි. අනිත් පැත්තෙන් අපි මේ සිද්ධිය විශ්ලේෂණය කරලා බැලුවාම මේ ප්‍රධාන සිදුවීම් සියල්ල විශ්ලේෂණය කරලා බැලුවාම රටේ සෞඛ්‍ය පද්ධතිය මේ විදිහට කඩා වැටුණොත් විශේෂයෙන්ම සෞඛ්‍ය කියන්නේ අද වෙනකොට ජාත්‍යන්තරව කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඒතර සෞඛ්‍ය රටක ඉදිරි ගමන සඳහා තිරසාර සංවර්ධනය සඳහා සෞඛ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. ඒතර ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර අගයීමට ලක් විය හැකි මට්ටමක ජාත්‍යන්තර ප්‍රමිතිය යුක්ත මට්ටමකට තියෙන සෞඛ්‍ය සේවාව විනාශ කිරීම තුලින් කලාපේ ඉන්දියාව වගේ රටවල් වලට ඒකෙන් ලැබෙන අනියම් වාසි මොනවද කියලා අපි අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒතකොට දැන්ටමත් චෝදනා එල්ල වෙනවා ඉන්දියන් රහස් ඔත්තු සේවය වැනි ඔත්තු සේවාවන් මේ රට තුල කලාපය තුල තමන්ගේ වපසරිය වැඩි කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය. ඒතකොට මේ ජනාධිපතිතුමාගේ අපි ඉල්ලන්නේ මේ කලාපය තුල ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික වාසි අත්කර ගැනීමට අවකාශ සැලසෙන විශේෂම අපි වෙළඳ ගිවිසුම් ගැන කතා කරනකොට ඒ හරහා ඒකපාර්ශ්වික වාසි ලබා ගන්න උත්සාහ කරමින් ඉන්න පසුබිමක අපේ වගේ රටක දැනට ප්‍රමිතිය යුක්ත ජාත්‍යන්තර ප්‍රමිතිය යුක්තව තියෙන වෛද්‍ය සේවාව මේ විදියට හැල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම හරහා වාසි ලැබෙන්නේ කාටද කියන එක ජනාධිපතිතුමා විදියට හොයලා බලන්න කියන එක. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විදියට අපි එතුමාගේ ඉල්ලා සිටියා ඔබතුමා වෘත්තීය දන්ත වෛද්‍යවරයෙක් වෙච්ච රාජ්‍ය සේනාරත් ඇමතිවරයාව ඔය තනතුරට පත් කරනකොට එතුමා කරේ යම් විශ්වාසයක් තියෙන්න ඇති. නමුත් අද වෙනකොට ඉතාම පැහැදිලිව අපි ඔබතුමාට පෙන්නලා දෙන කරුණු අනුව සනාථ වෙනවා මේ කියන විශ්වාසය තවදුරටත් තබාගත හැකිද කියන කාරණය. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ වහාම මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් පවත්වලා මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු රටට හෙළි කරන්න, තොරතුරු රටට ඉදිරිපත් කරන්න, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් විනාශමුඛයට ගෙන යාම සඳහා රාජ්‍ය සේනාරත් ඇමතිවරයාට ඉඩ තියන්න එපා. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, වෛද්‍ය අධ්‍යාපන සංශෝධනය කරනවා ඒ සඳහා අවශ්‍ය විධිමත් ක්‍රමවේද අනුගමනය කරන්න. මෙතෙන් ඉතාම පැහැදිලිව අපි කිව්වා වෛද්‍ය අධ්‍යාපන අතර මේ මොහොතේ යම් වෙනස්කමක් අවශ්‍ය නම් ඒ ප්‍රධානම වෙනස්කම තමයි සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන රාජ්‍ය සේනාරත්න වගේ ඇමතිවරයෙකුට වෛද්‍ය අධ්‍යාපන අතර බලපෑම් කරන්න තියෙන බලතල වෛද්‍ය අධ්‍යාපනයේ වෙනස් විය යුතුයි. වෛද්‍ය සභාව ගන්න තාක්ෂණික තීන්දුව తీරන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්සන් කළේ නැත්නම් වළංගු නැහැ කියලා වෛද්‍ය අධ්‍යාපනයේ තියෙන වගන්ති ඉවත් කළ යුතුයි. වෛද්‍ය සභාවට තමන්ගේ දේශපාලන හෙංචයිය පත් කරන්න රාජ්‍ය සේනාරත් ඇමතිවරයාට තියෙන අයිතිය බලතල වහාම අත්විඳිය යුතුයි ඉදිරි වෛද්‍ය අධ්‍යාපන සංශෝධනයේ. ඒ නිසා මේ සියලු කාරණා අපි එළවෙන 18 වෙනිදා තියෙන රජ වන්දාරික සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාව තුලදී කතා කිරීමට නියමිතයි. විශේෂයෙන්ම එදින තුලදී මේ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරින් සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් වෙන අපේ බරපතල තීන්දුව తీරන දවස් තුල ප්‍රකාශපත් කිරීම නියමිතයි. විශේෂයෙන්ම දිගින් දිගටම මේ බලපෑම වෛද්‍ය සභාවට වෙනවනම් වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ පුරප්පාඩු පුරවන්න නැත්නම් ලේකකාධිකාරී ධූර පුරවන්න නැත්නම් ඡන්ද ක්‍රමවේදය ගැසට් කරන්න නැත්නම් අවම ප්‍රමිතිය ගැසට් කරන්න නැත්නම් දිගටම වෛද්‍ය සභාවට මේ කෙනෙහිලිකම් සිද්ධ කරනවා නම් රජයේ වෛද්‍යාලික සංගම විදියට 18 වෙනිදා මධ්‍යම කාරක සභාවේදී එළවෙන සතිය තුල දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සමස්ත දිවයින මාරවෙනවන වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බරපතල තීන්දුව తీරන 18 වෙනිදා ප්‍රකාශනපත් කිරීම නියමිතයි. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා මේ කියන කාරණා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වලා සෞඛ්‍ය පද්ධතියට රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවයට අවසානයේදී රෝගී ජනතාවගේ සත්කාර සේවාවන්ට සාධාරණීකරණය කරන්න කියන කාරණා.